අධ්‍යාපනය ලැබීම සියලු මිනිසුන්ගේ අයිතියක් වුවද මේ සමාජ ක්‍රමය තුළ ඊට ඉඩක් තිබෙනවාද? කුරා කොහොමයකටවත් ගැලවී නොහැකි වූ ආර්ථික පීඩනයෙන් ධනවාදය තුළ ලෝ පුරා ශිෂ්‍යයින්ද වැටකන්නට විය. අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ළමුන් පාසල් හැරගියෙත් තවත් අයට කිසිදාක පාසලකට යෑමට නොහැකි වූයේත් ඇතනුන් ළමා මෙහෙකාර සේවයේ යෙදෙන්නේත් දිනෙන් දින ළමා ගණිකාවන්ගේ ප්‍රමාණය වැඩිවන්නේත් කෙතරම් පුරාජයට කිව්වත් ධනවාදී අසාර්ථකකම තුළ පැන නැගුණු දරිද්‍රතාව නිසාය. මේ තරම් වූ ආර්ථික පීඩනය නිසාය. අකුරක් ඉගෙන ගත යුතු දරුවෙකුටවත් ආර්ථික පීඩනයෙන් ගැලවීමක් නැති නිසාය. ලෝකයේ දරුවන්ගෙන් මිලියන 150කගේ ළමා ශ්‍රමය සෝරාකෑමට ලක්වන බව ඔබ දන්නවාද? එනම් දරුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් ශ්‍රම සෝරාකෑමට ලක්වීමයි. වයස අවුරුදු 18ට අඩු පාසල් වයසේ පසුවන දරුවන් ලක්ෂ 12ක් ගණිකා වෘත්තියේ යෙදෙන්නේ කාගේ වරදින්ද? කෝටි 2ක් පමණ ජනගහනයක් ඇති ශ්‍රී ලංකාවේද 4000ක් ළමා ගණිකා වෘත්තියේ යෙදෙති. මීට අමතරව ආසියාවේ ළමුන්ගෙන් හරියටම දරිද්‍රතාවයේ ගොදුරු බවට පත් වී සමාරය. එම ප්‍රමාණය මිලියන 635කි. එය එසේ වන විට ලෝක පුරා පාසල් ලක්ෂ 2ක් වැසියාම පොදුමයට කාරණාවක් නොවේ. අප්‍රිකාව තුළ පමණක් ප්‍රාථමික අධ්‍යාපනය නොලබන දරුවන් 43%ක් ඇත. ලෝක ජනගහනයෙන් මිලියන 130කට පාසල් යාමට අවස්ථාවක් නැත. ලංකාවේ තත්ත්වය සොයා බැලීමේදී පසුගිය වසර 5 තුළ පාසල් 10000කට ආසන ප්‍රමාණයක් වසා දමා ඇත. එක් ගුරුවරයෙකු පමණක් ඇති පාසල් 124ක් ඇත. ගුරුවරු 15කට අඩු පාසල් 5021ක් ඇත. ඒ මුළු පාසල් ප්‍රමාණයෙන් 50%කට වැඩිය. මින් පීඩාවට පත්වන්නේ කවරු වුද? ඔවුන් මේ සමාජයේ අන්ත දරිද්‍රතාවයෙන් පීඩාවට පත් දරුවන්ය. තේ පොඳුරු ළඟ සිය දහඩිය හෙලා ලැයින් කාමරයේ සුසුම්ගල දෙමෝපියන්ගේද රජරට තැනිතලා බිම් අස්වද්දවා ආර්ථික බැරි අමාරුකම් විදදරා ගන්නට නොහැකිව සියදිවි නසා ගන්නට හිතන දෙමෝපියන්ගේද අගහිඟකම ධනවාදයේ විසින් සමාජයට මුදාහල ආර්ථික පීඩනය නොවේද? අවසානයේ තමන්ගේ බරතරම් දෙතුන් ගුණයක බර එකතු වූ ගෝලි වලට කරතබන ළමුන් මේ ආර්ථික පීඩනයේ ගොදුරු බවට පත් වෙති. පාසල් හැර යති. එක්කෝ කවදා හෝ නොයති.